මං ඔගලන්ට හැමදාම කියනවානේ ෆිංග ෆුඩ් නයි් කියලා. මං අද ඕකලන්ට පෙන්න්න යන්නේ කොහොමද ෆිංග ෆුඩ් නයි් එකක් ඕගනස් කරගන්න කියලා. මේ වගේ මේක වටේ ඔත්තාගෙන යන්න තියෙන. සොසේජ් රෝල්ස් උත්හරි. මම මෙතන කැරට් තඹගෙන තියෙන බෙල් පෙපර් පාට දෙකෙන් පොඩියට කපාගෙන තියෙන. ඒකට පොඩි ඩ්‍රෙසින් එකක් හදාන්න මං යන්නේ. මේක මං කලින් හදලා තියෙනවා. මං අර ලුණු බෙල් පෙපර් ලුණු චුට්ටක් හීනියට කපා ගත්තා. ඒකට මම මිරිස් කුඩු ටිකකුයි ඕකලන්ගේ රස අනුව මේක හදාගන්න පුළුවන්. ඊට පස්සේ තක්කාලි සෝස් ටිකකුයි දාලා මඟර සැර සෝස් චුට්ටකුත් දානවා. තමන් කැමති සෝස් එකක් දාලා මේක හදාගන්න පුළුවන්. මේ වගේ ඩිප් එකක් මම හදාගන්න යෝගට් එලි ස්ටර්ඩ් යෝගට් තමයි ගත්තේ. හරි රසයි මේක අපේ ගෙදර අය හරි කැමති. අපි කෑම ටික ඔක්කොම හරි දැන් අපි යමු මේසෙ දාන්න. අපේ පිත්සා ටික තියමුද. මං මෙතනින් පටන් ගන්නම්. මං මෙතන හදලා තියෙනවා ඩෙවල් ඩෙක්ස් හදලා තියෙනවා. ඊළඟට පැටිස් කට්ලට්ස් කියන්නේ මම හැමදාම ඕකලන්ට කියන්නේ මම මාළු ගෙනාවම ඒ මාළු කපනකොට ඉතුරු වෙන ඒ අර ඕෆ් කට්ස් ටික මම වෙනම හොඳට ලුණු ගම්මිරිස් දාලා තඹල ෆ්‍රීසර් එකේ තියෙනවා. මට හදිසියට මේ වගේ ඕන වෙන වෙලාවකට ටක් ගාලා පුළුවන් ෆිලිං එක හදලා මේක හදාගන්න. ඒ වගේ තමයි මං මේ කට්ලට්ස්යි පැටිස්යි හැදුවේ. ඕකලන් දැක්ක මං කොහොමද මේක හැදුවේ කියලා මේ ඩිප් එක. ඊළඟට පළතුරු හැටියට මේ ග්‍රේප්ස් ටිකක් අරන් තියෙනවා. මේක තමයි අපි හදපු මිනි පිට්සා එක. මෙතන මම ජාති තුනකින් සෝස් තියලා තියෙනවා. ස්පයිසි එකක් එකක ජාති ටොමැටෝ සෝස් එකක් එහෙම තියෙනවා. මේව ඩිප් කරගෙන කන්න පුළුවන් විදියට මෙතන මං හදලා තියෙන මේකත් මං ඕකලන්ට පෙන්නවා කලින් මේක කොහොමද හදන්නේ කියලා. මෙතන පිට්සා ඩෝ එකෙම චුට්ටක් ඉතුරු කරගෙන මම මේ සොසේජ් රෝල්ස් ටික හැදුවේ. මේ තමයි ඔලිව්ස්. මේක හරි රසයි. චීස් හැම් දාලා හදපු එක. දැන් මේ වගේ ෆිංග ෆුඩ් හදනකොට එක ජාතියකින් ගොඩාක් හදන්නත් එපා, ගොඩක් ලොකුවට හදන්නත් එපා. මොකද එකක් ආපු ගමන් බඩ පිරෙනවනේ. හැමතිස්සෙම පොඩි පොඩි සයිස් එකට හදන්න ඕනේ, මිනි සයිස් එකට හදන්න ඕන. එතකොට ගොඩාක් ජාති කන්න තියෙන නිසා එතකොට බඩ පිරෙන්නේ. හැම ජාතියක්ම රස බලන්න පුළුවන්. අනිත් එක තමයි ෆිංග ෆුඩ් දාසට මොනවා හරි එලෝලු ටිකක් පළතුරු ටිකක් තියන්නම ඕනේ. නැත්නම් අපි පිටි ජාති වගේ මස් ජාති විතරයිනේ කැවෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න. ඊළඟට ඒවට කන්න ඩිප්සුත් මොනවා හරි හදන්න ඕන. එක එක කියන්නේ එකම සෝස් වර්ගයක් නෙමෙයි, කීපයක් මේක එකතු කරා. එතකොට හැම එකෙම එක එක ජාති ඩිප් කරලා කන්න පුළුවන් විදියට හදා ගන්න ඕනේ. ඩ්‍රින්ක්ස්ත් මොනවා හරි අයිස් කොෆි හරි කැමති විදියට ඔරෙන්ජ් ජූස් එකක් හරි මොනවා හරි එහෙම හදා ගන්නත් ඕනේ. මම ඕගලන්ට පෙන්නන්න ඕනේ මේ වගේ ලස්සනට අරේන්ජ් කරන්නත් ඕනේ. දැන් සමහරකට කාට හරි අපි ඉන්වයිට් කරන්න පුළන්නේ මේ වගේ
එතකොට මේ වගේ ලස්සන්ට අරේන්ජ් කරාම දකින්න එක්කෙන හරි ආස වෙනවා. කෑම මේසේ දැක්ක ගමන් ආස හිතෙන්න ඕන. අපි කෑම රසට හදනවා වගේම අරේන්ජ්මන්ට්ස්ත් තියෙන්න ඕන. මේසේ ලස්සන්ට පිළිවෙලකට සරසලා ඒව ලස්සන්ට තියලා ඉස්සර වෙලාම කන් ඉස්සර වෙලා ඇහෙන්ම කෑම වලට ආස වෙනවා. එතකොට ඇහෙන්ම කෑම වල රස විඳලා ඉවරයි. ඊට පස්සේ තමයි කනකොට තවත් ආස හිතෙන්නේ. එහෙනම් ඕගලන්ටත් මං හරි ආසයි ඕගලන් ගොඩාක් කෑම හදලා මට එවනවා, පින්තූරය එවනවා. මේ වගේ ෆින්ගර් ෆුඩ් නයිට් එකකුත් කරන දවසකට මටත් පින්තූරය එවන්න. එහෙනම් අපි ආයෙත් හම්බ වෙමු. මං අනුම්මා.